හලෝ කට්ටියටම ඉතින් ඔන්න අදත් එහෙනම් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගලන් සියලු දෙනාම අයබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට review කරන්න ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ Infinix Smart 5 කියන smartphone එක. ඉතින් මට මේ smartphone එක ලබා දුන්නේ මහරගම style mobile ආයතනයෙන්. ඉතින් ඔයගලන්ට මේ smartphone එක ඒගොල්ලන්ගෙනුත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි video එකට යන කලින් ඔයගලන් මාව තාම subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එකත් click කරන්න. ඉතින් අපි එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව යන් එහෙනම් අද වීඩියෝ එකට. හරි ඉතින් අපි එහෙනම් දැන් මුලින්ම මෙන්න මේ Infinix Smart 5 කියන smartphone එක unbox කරද්දී අපිට මොනවද බලා ගන්න පුළුවන් ඉන්නේ කියලා එකටම කතා කරමු. ඉතින් ඕගලන්ට මේ smartphone එක unbox කරද්දී මේ smartphone එකට අමතරව අපිට charging brick එක, ඒ වගේම තමයි අපිට charging cable එක, SIM remote tool එක සහ අපිට paper manual එක තමයි මේ smartphone එක unbox කරද්දී බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් දැන් මම ඔයගොල්ලෝ එක කතා කරන්න කැමති මෙන්න මේ Infinix Smart 5 කියන smartphone එකේ තියෙන appearance එක ගැන. ඉතින් මේ smartphone එකේ appearance එක ගැන කතා කරද්දී මම මුලින්ම මේ smartphone එකේ back side එකේ ඉඳලම ඔයගොල්ලෝ එක කතා කරන්න පටන් ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ smartphone එකේ back side එක බලපු ගමන්ම ලස්සන glossy finish එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ smartphone එකේ back side එකේ ඉහළම අපිට triple camera setup එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඒ ගැන මේ video එකේ ඉස්සරහට කතා කරමු. ඒ වගේම තමයි ඕගලන්ට මේ smartphone එකේ main camera setup එකට එහා පැත්තේ flash light එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ smartphone එකේ back side එකේදී fingerprint sensor එක වගේම Infinix logo එකත් බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඊට පස්සේ මම ඕගලට කතා කරන්න යන්නේ මේ smartphone එකේ තියෙන buttons ගැන. ඉතින් ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ smartphone එකේ දකුණු පස්ස power button එක සහ volume rocker එක පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි මේ smartphone එකේ වම් පස ඕගලන්ට dual card slot එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි මේ smartphone එකේ පහළ කොටස බලද්දී අපිට main speaker එක, ඒ වගේම තමයි අපිට main charging port එක, 3.5 mm audio port එක වගේම අපිට main microphone එක තමයි මේ smartphone එකේ appearance එක ගැන කතා කරද්දී කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඔයගලන්ට මෙන්න මේ Infinix Hot 9 Play කියන smartphone එක gram 183ක බරකින් යුක්ත වෙන විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපිට මේ smartphone එකේදී glass front එකක්, plastic back එකක් සහ plastic frame එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම කතා කරන්න කැමති මේ smartphone එකේ තියෙන display එක ගැන. ඉතින් අපිට මේ smartphone එකේදී අඟල් 6.6ක විශාලත්වයකින් යුක්ත වෙන IPS LCD display එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපිට මේ display එකේදී 183.2ක screen to body ratio එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ smartphone එකේ display resolutions ගැන කතා කරද්දී අපිට 720x1600 අතර pixel ප්‍රමාණයකුත් බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ display එකේදී 266ක PPI density එකකුත් බලා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඉතින් ඊට පස්සේ මම කතා කරන්න කැමති මේ smartphone එකේ තියෙන platforms ගැන. ඉතින් අපිට මෙන්න මේ Infinix Smart 5 කියන smartphone එකේදී Android 10 Go edition එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපිට මේ smartphone එකේදී Helio A20 කියන chipset එකත් බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ smartphone එකේදී PowerVR GE8320 කියන GPU එකත් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මම ඔයගලට කතා කරන්න කැමති මේ smartphone එකේ තියෙන memory එක ගැන. ඉතින් අපි මේ smartphone එකේ memory එක ගැන කතා කරද්දී අපිට dedicated micro SD card slot එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපිට මෙන්න මේ Infinix Smart 5 කියන smartphone එක 32GB internal storage එකක් එක්ක එන 2GB RAM එකක් තියෙන එක version එකක් වගේම අපිට 64GB internal storage එකක් එක්ක එන 3GB RAM එකක් තියෙන version එකක් විදිහට තමයි මේ smartphone එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින්
ඉතින් ඊට පස්සේ මම ඔයගොල්ලෝ එක කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් ස්මාර්ට් ෆෝන් එකක් අතර ගත්තම වැඩියෙන්ම යූස් කරන ෆීචර් එකක් ගැන. ඒ තමයි ස්මාර්ට් ෆෝන් එකක තියෙන මේන් කැමරා සෙටප් එක. ඉතින් මම කලින් කිව්වා වගේම අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේදී ට්‍රිපල් කැමරා සෙටප් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි හනන් දැන් ඒ ගැන එකින් එක කතා කරමු. පළවෙනියටම අපිට 13 මෙගාපික්සල් X657 මොඩල් එකේ ලෙන්ස් එකක් වගේම 8 මෙගාපික්සල් X657C මොඩල් එකේ ලෙන්ස් එකක් තමයි මෙන්න මේ Infinix Smart 5 කියන ස්මාර්ට් ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි මේ ස්මාර්ට් ෆෝන් එකේ මේන් කැමරා එකේ ෆීචර්ස් ගැන කතා කරද්දී අපිට ට්‍රිපල් LED ෆ්ලෑෂ් පහසුකම වගේම අපි මේ ස්මාර්ට් ෆෝන් එකේ වීඩියෝ එකක් කැප්චර් කරද්දී 1080p රෙසලූෂන් වලින් 30fps දක්වා වීඩියෝ එකක් කැප්චර් කරගැනීමේත් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි මේ ස්මාර්ට් ෆෝන් එකේ සෙල්ෆි කැමරෙක් ගැන කතා කරද්දී අපිට 8 මෙගාපික්සල් ලෙන්ස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ ස්මාර්ට් ෆෝන් එකේ සෙල්ෆි කැමරා එකේ ෆීචර්ස් ගැන කතා කරද්දී අපිට ඩුවල් LED ෆ්ලෑෂ් පහසුකම වගේම අපි මේ ස්මාර්ට් ෆෝන් එකේ සෙල්ෆි කැමරා එකෙන් වීඩියෝ එකක් කැප්චර් කරද්දී 1080p රෙසලූෂන් වලින් 30fps දක්වා වීඩියෝ එකක් කැප්චර් කරගැනීමේත් හැකියාව තියෙනවා. හරි, ඉතින් අපි හනන් දැන් කතා කරමු මෙන්න මේ Infinix Smart 5 කියන ස්මාර්ට් ෆෝන් එකේ තියෙන සෙන්සර්ස් ගැන. ඉතින් අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේදී මම කලින් කිව්වා වගේම අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේ බෑක් සයිඩ් එකේ තමයි මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේදී ඇක්සලෝමීටර් එක, ගයිරෝ එක සහ ප්‍රොක්සිමිටි එකත් මේ ස්මාර්ට් ෆෝන් එකේ සෙන්සර්ස් විදිහට බලා ගන්න පුළුවන්. හරි, ඉතින් අපි හනන් දැන් කතා කරමු මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන බැටරිය ගැන. ඉතින් අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේදී මිලියම් හව 5000ක නන් රිමූවබල් බැටරිය එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේදී 10 වොට් පහසුකමත් බලා ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් ඕගලන්ට මෙන්න මේ Infinix Smart 5 කියන ස්මාර්ට් ෆෝන් එක ocean wave, cyan සහ midnight black කියන කලර්ස් තුනෙන්ම මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඕගලන් මොකද හිතන්නේ මෙන්න මේ Infinix Smart 5 කියන ස්මාර්ට් ෆෝන් එක ගැන? ඉතින් ඕගලන්ගේ අදහසුත් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මට මේ ස්මාර්ට් ෆෝන් එක ලබා දුන්නේ මහරගම ස්ටයිල් මොබයිල් ආයතනයෙන්. ඉතින් ඕගලන්ට මේ ස්මාර්ට් ෆෝන් එක ගොල්ලන්ගෙනුත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන්ම වැඩිදුර විස්තර පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලන් මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරන්න. ඉතින් අදට මගේ රිවිව් එක ඉවරෙනවා. නෙක්ස්ට් රිවිව් එකෙන් අයිතම් බෙමු.